I bought. I bow one teacher. 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 එතකොට අපි කතා කරන්නේ තුන්වෙනි පාඩම විදුලි ජනනය. එහෙමද? ඔව් ටීචර්. ඔව් ටීචර්. එතකොට විදුලි ජනනය කියලා කියන්නේ විදුලිය නිෂ්පාදනය කර ගැනීම. විදුලිය නිෂ්පාදනය කරගන්න පුළුවන් ඒවට නමක් කිව්වා. මොනවා කිව්වද? විද්‍යුත් මොනවා කිව්වද? විද්‍යුත් විද්‍යුත් ප්‍රභව. විද්‍යුත් ප්‍රභව කිව්වා ඉමායා. එතකොට විද්‍යුත් ප්‍රභව අපි ලිව්වා කීපයක්. පහක් ලිව්වා. මොනවද ලිව්වේ? සරද කෝෂය, වියලි කෝෂය, ඩයිනමෝව, මෝටර් රථ බැටරි, සූර්ය කෝෂය. ඔක්කොම ටික කිව්වා දැන් අහ. දැන් ඔයින් අපි මොනවද කතා කරේ? සරල කෝෂය කතා කරාද? ඔව් ටීචර්. ටීචර් අන්තිමට කළේ වියලි කෝෂය. වියලි කෝෂය ටීචර් අන්තිමට කරේ. මොකද්ද ධනාග්‍රය සරල කෝෂයේ? සරලකෝෂයේ ධනාග්‍රය තඹ තහඩුව. ඍණාග්‍රය තින් තහඩුව. ඒකේ දාලා තියෙන විද්‍යුත් විච්ඡේදය නැත්නම් ද්‍රාවණය තනුක සල්ෆියුරික් අම්ලය. ඒ වෙනකොට දාගන්න පුළුවන් කිව්වා. දෙහි හරි තශිලා. දෙහි හරි නාර. දෙහි නාරන් ආයේ මොනවද වියන්නෙන් පටන් ගන්න ඒවා දාන්න පුළුවන් කිව්වා. විනාකිරි. අපි කතා කරා දුර්වලතා. ඒකේ ටිකක් වෙලා විතරයි කරන්ට් එක දෙන්නේ. ටක් ගාලා නිවෙනවා. අපහසුයි. පරිහරණය කිරීමටහ අපහසුය. ඊට පස්සේ අපි එතනින් ආවා වියලි කෝෂයට. වියලි කෝෂය කියලා කියන්නේ දියරමය කිසිවක් අඩංගු නැති. මේවට කියන්නේ වියලි කෝෂ කියලා. වියලි කෝෂ තෙත නැහැ. එතකොට වියලි කෝෂයේ ධනාග්‍රය මොකද්ද? කාබන් හෝ. වියලි කෝෂයේ ධනාග්‍රය කාබන් කූර. කාබන් කූර. ඍණාග්‍රය සින්ක් භාජනය. ඊළඟට දැන් අද කතා කරන්න යන්නේ ඩයිනමෝව. මාතෘකාව ලියා ගන්න. ඩයිනමෝතු ඩයිනමෝව කොහෙද දැක්කේ? බයිසිකල් වල.
bicycle එක හයි කරලා තියෙනවා ඩයිනමෝ එක. නිකන් පොඩි කුප්පියක් වගේ එකක් හයි කරලා තියෙනවා ඒක අපි කියන්නේ bicycle ඩයිනමෝ. මේ තියන්නේ ඒ ඩයිනමෝ. අච්චුපතේ රූපයක් දාලා තියෙනවා පිටු අංක 47. 47 දාලා තියෙනවා. බලන්න පොඩ්ඩක් කොටස් ටික මොනවද කියලා. 47 දාලා තියෙන ඩයිනමෝව මොනවද තියෙන්නේ බලන්න කොටස් ටික. කරගෙන රෝද. අම්බිදගරේ විදුලිය ලබන ලෝහදණ්ඩ. අම්බිදගර ලෝහදණ්ඩ කරගෙන රෝද. කොටස් ටික බැලුවොත් මේ පේනවනේ මේක. හරි එතන කැරකෙන මොකද ලකුණු කරලා තියෙනවා කැරකෙන රෝදේ. මේ තියෙන්නේ කැරකෙන රෝදේ. මේක හේතු වෙන්නේ බයිසිකලේ ටයර් එකට. ටීචර්ව පේන්නේ නැහැ. එතන මේ මෙන්න මේ තියෙන්නේ ඔය කියන රෝදේ. මේක කොහෙටද හයි වෙන්නේ? බයිසිකලේ රෝදේ දාවේ. බයිසිකලේ රෝදෙට හයි වෙනවා. එතකොට බයිසිකලේ අපි පදිනකොට රෝදේ කරකැවෙනකොට මේකත් මොකද වෙන්නේ? කරකැවෙනවා. මේකත් කරකැවෙනවා. මේකත් කරකැවෙන. හරි? මේක හයියෙන් කරකැවෙනවා. පේනවද ලයිට් එනවා? පේනවද LED එක පත් වෙනවා? ඔව් ටීචර්. මේ ලාට් වගේ පේනවා. පේනවද? පේනවා ටීචර්. පේනවා. එතකොට මේක කරකැවේ. කරකැවෙනකොට මේ මෙන්න මේ මොකද්ද ඔයගොල්ලෝ අපතේ ලකුණු කරලා දෙන්නේ කරකැවෙන රෝදේ. මේම කරකැවේ. කරකැවෙනකොට ඒකේ ගලවලා ගත්තොත් මෙන්න මෙහෙම කෑල්ලක් තියෙනවා. ඒකේ නම් කරලා තියෙනවා ඔයගොල්ලන්ගේ පොතේ ස්ථීර චුම්බකය විය. චුම්බකය කියන්නේ මොකද්ද? කාන්දම. කාන්දා. මේක කාන්දන්ද කියලා බලමු දැන්. මේක කාන්දන් නම් මේකට යකඩ එහෙම මොකක් වෙන්න ඕනේද? යකඩ එහෙම ආකර්ෂණය වුණාද? ඔව්. තව එකක් තියෙනවා. ආකර්ෂණය වුණාද? ඔව්. බලමු ආකර්ෂණය වෙනවද කියලා. හරි. එනවා. ආකර්ෂණය වෙනවා. සිකුවාද පන් තිබ්බද? ටීචර් සිකුරාද පන් තිබ්බද? දා පන්ති එක දවසක් පන්ති හැමදාම තිබුණා. පන්ති එක දවසක්වත් නොකර හිටියේ නෑ. පන්ති හැමදාම මේ ආයකට මේකට ආකර්ෂණය වුණා. පේනවද දැන් වැඩේ? එහෙනම් මේක කාන්දමක් නැද්ද? කාන්දමක්.
චුම්බකයක් මේ. මේකට අපි කියනවා පොතේ ලකුණු කරලා නැවෙන මේ කූර අක්ෂය මේක කැරකෙන රෝදය මේ කූර අක්ෂය මේක චුම්බකය රවුම් කාන්දමක් චුම්බකය. දැන් මොකද වෙන්නේ බයිසිකලයේ රෝද කරකැවෙනකොට මේ කාන්දන් කැරලත් මොකද වෙන්නේ මෙහෙම මෙහෙම පාර කැවෙනවා. දැන් අපි බලන්න යන්නේ මේ අනික් කැල. මේ අනික් කැල ගත්තාම මේක මෙන්න මෙතන ඔතන තියෙනවා කොයිල් පේනවද? කොයිල් ඔතන තියෙන. පේනවා ටීචර්. පේනවද කොයිල් ඔතන තියෙන? හරි. මම මේ අල්ලගෙන ඉන්නේ යකඩ කෑලි වලින්. මේක පොතේ ලම් කරලා තියෙනවා ලෝහ දණ්ඩ කියලා. මේ කම්බි දඟරේ නම් කරලා තියෙනවා කම්බි දඟරේ කියලා පොතේ නම් කරලා තියෙනවා. හරි කම්බි දඟරේ තියෙනවා. ඊට පස්සේ මම අල්ලගෙන ඉන්නේ ලෝහ කෑලි වලින් එහෙම නැත්නම් යකඩ කෑලි වලින්. මේකට මම මේ විදුලිය ලබා ගන්න අග්‍ර කියන එකට LED එක සම්බන්ධ කරලා තියෙනවා LED එක. හරි. එතකොට අපිට දැන් මේකේ කරන්ට් එක ගන්න. මේක කරකවනකොට පේනවද එළිය? පේනවා ටීචර්. පාට පහේ LED එකක් දාලා තියෙන ඉතින් එක එක පාටවල්පත් වෙනවා. හරි. එතකොට කරකවනකොට ලයිට් වෙනවා. එහෙනම් විදුලිය නිෂ්පාදනය වෙනවද නැද්ද? වෙනවා. නිෂ්පාදනය. හැබැයි මේකේ මුකුත් නැහැ. හතරයිද? මොනවද තියෙන්නේ? කරකැන රෝදයක් තියෙනවා. කූරක් තියෙනවා. ඒකට අපි අක්ෂය කිව්වා. ඊළඟට අග තියෙනවා චුම්බකයේ කාන්දම. මේ කෑල්ල තියෙනවා. යකඩ කෑලි හතරක් තියෙනවා. ආයෙ තියෙනවා මේ කොයිල් එක. විදුලිය නිපදවන අග්‍ර වලට මම සම්බන්ධ කරලා තියෙනවා LED සම්බන්ධ කරලා තියෙනවා. ඔච්චරයි ඩයිනමෝව. ඔච්චරයි ඩයිනමෝ. එතකොට මොන ඩයිනමෝවද? බයිසිකල්. බයිසිකල් ඩයිනමෝ. බයිසිකලේ පිටිපස්සේ රෝදෙට හයි කරන්න ඩයිනමෝ එක ගැන තමයි මේ අපි දැන් කතා කරන්නේ. විදුලිය නිෂ්පාදනය කරනවද? ඔව්. නැත්තුව බයිසිකල යාර ඉස්සරහා ලයිට් එකට කරන්ට් එක කොහෙන්ද? කරන්ට් එක මොකෝ අපි එකට බැටරි දාන්නේ නෑනි. ඒකට මේ ඩයිනමෝවෙන් තමයි විදුලිය නිෂ්පාදනය වෙලා එන්නේ. දැන් හරි ගියාද? අතර මාත්‍රකාව ලියාගත්ත අපි ඩයිනමෝව කියලා. දැන් අපි රූප සටහනක් අඳින්නයි යන්නේ. රූප සටහනක් ඇඳලා අපි කොටස් ටික නම් කරමු. පොතේ තියෙන එක නෙවෙයි අපි මේ මං පෙන්නන එක අදින්. පොතේ කෑලි වා ගොඩක් තියෙනවනේ. ඒ කෑලි වැඩක් නෑ අපිට. මේ මං කියන ටික අඳගමුකෝ. මං අඳින ටික අඳි. ඒ ඇති. ඔන්න ඔබ. අදින්න මේ රෝදයක් තියෙනවා. ඔන්න ඔහම ඉරි ඉරි තියෙන. ඒක පොතේ නම් කරලා තියෙනවා කරකැන රෝදය. ඊට පස්සේ ඔන්නම කූරක් තියෙන. ඒක පොතේ නම් කරලා නැහැ. ඒකට කියන්නේ අක්ෂය කිය. මේක අක්ෂය. මේක මොකද්ද? කරකැන කරකැන රෝදයක පොතේ නම් කරලා තියෙනවා. ඊජ අක්ෂය නින්නවන මැදින්ද? අක්ෂය කියන්නේ මේකේ තියෙන කූර මැදින් අඳින්නද කියලා. අනේ මේ බලන්න. මේ බලන්න අක්ෂය. පේනවද අක්ෂය?
හරි මැද්දෙන් කාන්දමට සම්බන්ධ වෙලා තියෙන කූර යකඩ කූර හරි පේනවද හරි මැද්දෙන් තියෙන එතකොට දැන් අක්ෂය ඇඳා මේකේ අන්තිමට මොකද තියෙන්නේ මේකේ කෙළවරේ කාන්දම් කැල්ලක් තියෙන රවුම් කාන්දමක් තියෙනවා එහෙම නැත්නම් චුම්බකයක් තියෙනවා මේක චුම්බකය පේනවද ඒ පාට චුම්බකය කියන්නේ කාන්දමක් තියෙනවා ඊළඟට වටේ වටේ තියෙනවා මෙන්න මෙහෙම යක්ක ලෝහ දණ්ඩ තමයි. මොදිය කර කියලා කිව්වේ ලෝහ දණ්ඩ. ලෝහ දණ්ඩ යකඩ. ලෝහ ඉතින් එක එක ජාතිය තියෙනවානේ තඹත් ලෝහ, ඇලුමිනියම් උත් ලෝහ. ඒ නිසා යකඩ කියලා මම ලකුණු කරනවා. මොදිය ලෝහ දණ්ඩ තමයි. ලෝහ කිව්වට යකඩ. ලෝහ ජාති ගොඩක් තියෙනවානේ. ඇලුමිනියම් තඹ සින් කියව යකඩනේ. ලෝහනේ එවුනාට මේ කියන්නේ යකඩද දැන් ඊළඟට ඊළඟට තියෙනවා කොයිල් එක මෙහෙම අරගෙන කොයිල් එක තියෙන මෙහෙම අරලා කෙලවර තියෙනවා මෙහෙම මේ කෙලවර මම සම්බන්ධ කරලා තියෙනවා බල්බුක පොතේ නම් කරලා තියෙන්නේ විදුලිය ලබා ගන්න අග්‍ර කියලා විදුලිය ලබා ගන්න අග්‍ර මේක වටේ කේස් එකක් තියෙනවා තියෙනවා
එතන නම් කරගන්න හරි තියෙන්ද පොඩ්ඩෙන්දි ටීචර් කම්පියුටරේ නම් කරන්නේ නැද්ද? ඒතර මේ අක්ෂය කියපු එක මේ අක්ෂය යකඩ ධනේශ මේ අක්ෂය යකඩ පුර යකඩ කම්පියුටරේ නම් කරන්නේ නැද්ද ටීචර්? හා කම්පියුටරේ නම් කරා. කම්පියුටරේ මේකට මොනට වචනයක් කියලා ලියන්න ඕනේ. හඳන්නකෝ. නිකම්ම කම්පියුටරේ නෙවෙයි. පරිවෘත්ත කම්පියුටරේ. පරිවෘත්ත කම්පියුටරේට ඔබලා කියන්නේ කොයිල් කියලා. මේක අනිවාර්යෙන් කොයිල් වෙන්න ඕන. දැන් මම කියලා දෙන්න යන්නේ කොයිල් වලයි නිකන් කම්බියකයි වෙනස. දැන් ලකුණු කරගත්තද? ඔක්කොම හරි. හරිද? අපිට අපි ආයේ කොටස් ටික බලමු. මේක කැරකෙන රෝදේ මේක බයිසිකලේ ටයරයකට හේතු වෙන්නේ. පිරිනමයි කියනකො බයිසිකලේ වේගෙන් පදයකට ඩයිනමෝව එළියට මොකද වෙන්නේ? එළිය වැඩි වෙනවා. එතකොට මේ කූර කූරට තමයි අක්ෂය කිව්ව අක්ෂය තියාගන්න. හරි දනේෂ අක්ෂය යකඩ. ඊළඟට මෙතන තියෙනවා කාන්දමක් රවුම් කාන්දමක්. ඒක ලකුණු කරා කාන්දමට කියන අපි හොඳ වචනේ චොම්බතේ. ඊට පස්සේ වටේ තියෙනවා යකඩ. මෘදු යකඩ. ලෝහ දණ්ඩ කියලා පොතේ තියෙන ලෝහකින් ගොඩක් ජාති තියෙනවා නමුත් මේක යකඩ. ඊට පස්සේ මෙතන උතල තියෙනවා කොයිල් එහෙම නැත්තම් පරිවෘත කම්බිදල. මේ දෙක වලට සම්බන්ධ කරලා තියෙනවා බල්බ් දෙක. එතකොට මේක බයිසිකලේ නම් වයර් එකෙන් අරගෙන ගැනීම ඉස්සරහා ඕගොල්ලෝ ඒකටවත් කියන්නේ නැහැ නේද? ඉස්සරහා ලයිට් එකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ විදිහට තමයි බයිසිකලේට කරන්ට් එක එන්නේ. අපි විද්‍යාවේ ලොකුසකම් නම් කරන්නේ යටි. ඒ නිසා මෙන්න මෙතනින් ලියන්න බයිසිකල් ඩයිනමෝව කියලා. Bicycle dynamo. Bicycle dynamo. Hari teacher. දැන් අපි කතා කරපු ශක්ති විදිහට ශක්තියේ විදිහට මේකේ ශක්ති පරිවර්තනය කියන්නකෝ බලන්න. මම මෙහෙම කරනකොට කරන්ට් එක එනවා. මොකද ශක්ති පරිවර්තනය? මේක චලනයේ මං එතකොට මොන ශක්තියද?
චාලක ශක්තිය. බයිසිකලයේ පදිනකොට මේක චලනය වෙනවා. ඒක අපර මොන ශක්තියද? චාලක චාලක ශක්තිය. මේකෙන් එන්නේ මොන ශක්තියද? විද්‍යුත් ශක්තිය. එන ශක්ති පරිවර්තනය කොහොමද ලියවෙන්නේ? චාලක ශක්තිය, විද්‍යුත් ශක්තිය. නැතර මොකක්ද මේ? චාලක ශක්තිය. චාලක ශක්තිය, විද්‍යුත් ශක්තිය. චාලක ශක්තිය, විද්‍යුත් ශක්තිය නැතර මොකක්ද තියෙන්නේ? නැතර මොකක්ද? ඉරාලිය එදා ලියපේක බලලා කියන්න. චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය හරියටම හරි. මැදට මොකක්ද ගන්න ඕනේ? ඊතලයක් එන්න ඕනේ. ටිකක් දිග ඊතලයක් එන්න ඕනේ. අපි එහෙමයි ශක්ති පරිවර්තන ලියන්නේ. ලියන්න දැන් මොකද්ද ලියන්නේ? ඩයිනමෝවේ ශක්ති පරිවර්තනය. ඩයිනමෝවේ ශක්ති නෑ නෑ. ඩයිනමෝ මාතෘකාවක් නෙවෙයි ඩයින රතුරු පැත්තෙන් ලියන්න. ඩයිනමෝ වේ ශක්ති පරිවර්තනය කියලා ලියලා ලියන්න. ශක්ති පරිවර්තනය කියන්නේ මායා ශක්ති පරිවර්තනය ඩයිනමෝ වේ චාලක ශක්තියයි විද්‍යුත් ශක්තියයි. චාලක ශක්තිය ඊතලයක් ගහලා විද්‍යුත් ශක්තිය. චාලක ශක්තිය ඊතලයක් ඩයිනමෝවේ ශක්ති පරිවර්තනය. ඩයිනමෝවේ ශක්ති පරිවර්තනය චාලක ශක්තිය ඊතලය විද්‍යුත් ශක්තිය. එතකොට ඩයිනමෝව හොයාගත්තේ කවුද? ඩයිනමෝව නිපද වූයේ කවුද කියනවාද? ඩයිනමෝව මුලින්ම නිපද වුණේ කවුද? කවුද ඩයිනමෝ? ඩයිනමෝ නිපද වූ විද්‍යාඥයාගේ නම? ඩයිනමෝ නිපද වෙවෙ මුලින්ම මයිකල් මයිකල් ෆැරඩේ කියන විද්‍යාඥයා. මයිකල් ෆැරඩේ විද්‍යාඥයා තමයි ඩයිනමෝ නිපද වෙවේ. මයිකල් ෆැරඩේ නිපද වෙවේ ඩයිනමෝ විතරක් නෙවෙයි, මෝටරය, ඔගොල්ලෝ අහලා තියෙන ට්‍රාන්ස්ෆෝමරය. එතකොට ඩයිනමෝව, මෝටරය, ට්‍රාන්ස්ෆෝමරය කියන තුනම මුලින්ම නිපද වූයේ මයිකල් ෆැරඩේ කියන විද්‍යාඥයා. අපි ඒකත් ලියාගමු. ලියාගන්න ඩයිනමෝව, ඩයිනමෝව මෝටරය, ඩයිනමෝව මෝටරය. මොකද මං කියපුව අනිත් එක? ට්‍රාන්ස්ෆෝමරය. 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 අකුරු බලන්නකෝ කොතනින්ද ලියන්නේ. මම මෙන්න මෙතන ලියනවා ට්‍රාන්ස්ෆෝමරය. ඩයිනමෝව, මෝටරය, ට්‍රාන්ස්ෆෝමරය. ට්‍රාන්ස්ෆෝමරය. සිංහල වචනේ ලියාගන්න වරහන් ඇතුලේ. ට්‍රාන්ස්ෆෝමර් ඉංග්‍රීසි වචනේ සිංහල වචනේ ලියාගන්න. පරිණාමකය. පරිණාමක. යන උපකරණ තුනම යන උපකරණ තුනම
නිපදවන ලද්දේ කවුද නම? මයිකල් ෆැරඩේ. ෆැරඩේ නම් විද්‍යාඥයා විසින්. මයිකල් ෆැරඩේ නම් විද්‍යාඥයා විසින්. මයිකල් ෆැරඩේ නම් විද්‍යාඥයා විසින්. විද්‍යාඥයා අකුරු බලන්න. මියන්න ලියුවා. විද්‍යා මෙතන සල්ලි නේද? විද්‍යාඥයා විසිනි. විද්‍යාඥයා විසිනි. ආරම්භක පරීක්ෂණය මේ ඔක්කොගෙම ආරම්භක පරීක්ෂණ. දැන් මේ කාණ්ඩමක් තියෙනවා. පම්බි නගරයක් තියෙනවා. වෙන මොකක්වත් මේක නෑ දැන්. මේ කම්බි නගරය ළඟ කාණ්ඩම පර කැවෙනකොට එහෙම නැත්තම් චලනය වෙනකොට කම්බි නගරයක් කාන්දම් කැලක් චලනය වෙනකොට මහපොදුමේ කියන්නේ මේ කම්බි නගරයේ කරන්ට් එකක් නිෂ්පාදනය වෙන කම්බි නගරයක් ළඟ කාන්දම නිකන් තිබ්බට හරියන්නේ නැහැ. මොකද බයිසිකලේ නවත්තලා තියෙනකොට ඩයිනමෝවේ කරන්ට් එක නිෂ්පාදනය වෙන්නේ නැහැ. එතකොට බයිසිකලේ පදිනකොට තමයි කරන්ට් එක නිෂ්පාදනය වෙන්නේ. කම්බි නගරයක් ළඟ කාන්දමක් චලනය වන විට එම කම්බි නගරයේ මොකද නිෂ්පාදනය වෙන්නේ? විදුලිය. නිෂ්පාදනය වෙන්නේ. බැටරි මුකුත් ඕනේ. බැටරි මුකුත් ඕනේ. නිකන් මේක චලනය කරන්නයි ඕනේ. වෙනම දෙයකින් ලියාගමු. කම්බි නගරයක් ආසන්නයේ කම්බි නගරයක් ආසන්නයේ චුම්බකයක් චලනය වන විට මොකටද කම්බි නගරයක්? කම්බි නගරයක් ආසන්නයේ චුම්බකයක් චලනය වන විට එම කම්බි නගරයේ විදුලිය නිෂ්පාදනය වේ. එම කම්බි නගරයේ විදුලිය නිෂ්පාදනය වේ. මොකද චුම්බකය චලනය වන විට කම්බි නගරයක් ආසන්නයේ චුම්බකය චලනය වන විට එම කම්බි නගරයේ විදුලිය නිෂ්පාදනය වේ. මෙය පළමුවෙන්ම සොයා ගන්නා ලද්දේ ගණේෂ. මේ පළමුවෙන්ම සොයා ගන්නා ලද්දේ මයිකල් ෆැරඩේ. යමීස හන්සන. මේ පළමුවෙන්ම සොයා ගන්නා ලද්දේ මයිකල් ෆැරඩේ. මයිකල් ෆැරඩේ විසිනි. මයිකල් ෆැරඩේ විසිනි.
මේ තියෙන්නේ කම්බි නගරයක්. මොකද මේ තියෙන්නේ කම්බි නගරයක්. පැන්සලක මෙහෙම කම්බි ඔතලා ඔය විදිය නගරයක් හදාගන්න පුළුවන්. මම මෙන්න මෙතෙන්ට උපකරණයක් සම්බන්ධ කරනවා. ඔයගොල්ලෝ දන්නවා මට කියන්න මොකද්ද කියලා. මෙරව මක් ඇඳලා සම්බන්ධ කරලා තියෙනවා. දැන් ඊළඟට කරන වැඩේ කාන්දම් කෑල්ලක් අරගෙන මේ කම්බි නගරයේ මෙහෙම චලනය කම්බි නගරය අතරින් මෙහෙම චලනය කරන. ඕගොල්ලෝ විශ්වාස කරන්නේ වෙන වැඩි මේ ගැල්ම මීටරේ කටුව මොකද වෙන්නේ? කටුව උත්ක්‍රමණය වෙන චලනය වෙන කටුව මේ පැත්තට යනවා. මේ පැත්ත ගැල්ම මීටරේ මොන යමන ඉන්න පුළුවන් බල්බ් එක සම්බන්ධ කරලා තිබුණා. බල්බ් එක මොකක් වෙයිද? පත්තු වෙයි. දැන් අද ගන්න වෙන මේ රූප සටහන මේක මොකද කරන්නේ? මේ පැත්තටයි මේ පැත්තටයි චලනය කරන. දෙපැත්තට චලනය කරන. මේක ලකුණු කරන්න ඕනේ. මේක ලකුණු කරන්න පරිවෘත කම්බි නගරේ. පරිවෘත ඉස්සලා ඩයිනමෝවේ ලකුණු කරා. කම්බි නගරේ ටීචර්. එතනින් අකුරු බලලා මේ කම්බි නගරේ නම් කරන්න. පරිවෘත කම්බි නගරය කිය. පරිවෘත කම්බි නගරය. මොකටද ඊතල දෙකක් දාලා තියෙන්නේ? ඊතල දෙපැත්තට දාලා තියෙන්නේ ඇයි? ඊතල දෙපැත්තට දාලා තියෙන්නේ ඇයි මායා? ඊතල දෙපැත්තට දාලා තියෙන්නේ ඇයි ප්‍රභාෂි?
ඊතලයේ දෙපැත්තට දාලා බියල කියන අදහස මේ කාන්දම දෙපැත්තට යනවා දෙපැත්තට චලනය කරනවා කියන එකයි හැබැයි කාන්දම් පැල්ල නැවතුවත් ගැලරෝමීටරේ කටුව මොකක් වෙනවද එතකොට මේ ක්‍රියාවලියට නමක් කියනවා මේ ක්‍රියාවලිය කිව්වේ මොන ක්‍රියාවලියටද ටීචර් ගැලනෝමීටරේ ලකුණු කරලා නැත්තොන්ද ගැලනෝමීටරේ මේ ලකුණු කරලා දී දැන් මේ ක්‍රියාවලියට කියන නම මොන ක්‍රියාවලියටද කම්බි නගරයක් ආසන්නේ පරිවෘත්ත කම්බි නගරයක් ආසන්නේ කාන්දමක් චලනය වෙනකොට ඒ කම්බි නගරයේ කරන්ට් එක නිෂ්පාදනය වෙනවා ඒ කරන්ට් එකට කියන ඒ කරන්ට් ඒ ක්‍රියාවලියට කියන නම විද්‍යුත් විද්‍යුත් කියන්නේ කරන්ට් එක චුම්බක කියන්නේ කාන්දම් විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කියන ලියාගමු මෙම ක්‍රියාව මෙම ක්‍රියාව මෙම ක්‍රියාව විද්‍යුත් අපෝ බලන්න මෙම ක්‍රියාවලිය විද්‍යුත් චුම්බක චුම්බක කියන්නේ කාන්දම් මැග්නට්ස් විද්‍යුත් චුම්බක ප්‍රේරණය මෙම ක්‍රියාව විද්‍යුත් චුම්බක විද්‍යුත් චුම්බක ප්‍රේරණය ලෙස හැඳින්වේ මෙම ක්‍රියාවලිය විද්‍යුත් චුම්බක ප්‍රේරණය ලෙස හැඳින්වේ මෙම ක්‍රියාවලිය විද්‍යුත් චුම්බක ප්‍රේරණය ලෙස හැඳින්වේ. හරි ටීචර් ලිව්වා. අපි බලන්න යන්නේ පරිවෘත්ත කම්බියකත් නිකම් කම්බියකත් වෙනස. මොනවද මේ පරිවෘත්ත කම්බි කියන්නේ? එහෙම නැත්නම් කොයිල් කියන්නේ මොනවද? නිකං කම්බි කියන්නේ මොනවද කියලා මේ වෙනස බලන්නයි යන්නේ. මේ බලන්න මේක කම්බියක්ද වයර් එකක්ද? වයර් එකක්. වයර් එක. එතකොට මේකේ මෙන්න මෙහෙම ගෑ වුණා කියලා. මෙහෙම ගෑ වුණා කියලා කරන්ට් එකට මෙතන හරහා යන්න පුළුවන්ද බෑ මේකට කරන්ට් එක දුන්නොත් මෙහෙම වටේ ගිහිල්ලා තමයි යන්න වෙන්නේ එහෙමකෝ එහෙමකෝ එහෙම වෙන්නේ මේක වටේ මොකක් තියෙන්නේ ඉන්නද රබර් ආවරණයක් නිසා ආවරණයක් තියෙන්නේ මේක වටේ රබර් ආවරණයක් තියෙනවා රබර් හරහා විදුලිය ගමන් කරන්නේ නෑ නෑ ඒ හින්දා මෙතනින් කරන්ට් එක දුන්නොත් එහෙම බැටරි කෑල්ලක් තියලා මේකට ඕම වටේ ගිහින් තමයි මේ පැත්තට යන්න වෙන්නේ. ඒ මොකෝ මේක වටා රබර් ආවරණයක් තියෙන හින්දා. මේක රබර් ආවරණයක් නැති නිකං කම්බියක් නම් මෙහෙම නිකං කම්බියක් නම් ගෑවුනොත් මොකෝ වෙන්නේ? විදුලිය එතනින් හරස් අතර ගමන් කරන්න
පුළුවන්. එතකොට වටේ යන්න ඕනේද? නෑ. වටේ යන්න ඕනේ. හරස් අතර ගමන් කරන්න පුළුවන්. එතකොට මේ කොයිල් කියන්නේ එහෙම නැත්නම් පරිවෘත කම්බි කියන්නේ වයර් වගේ යාතු. ඒ කියන්නේ කම්බිය වටා සබරාවරණයක් නැහැ. සායමේ යාතියක් ගාලා තියෙනවා ෂෙලක් කිය. ඒ ෂෙලක් හරියට සබරාවරණයක් විදියට ක්‍රියා කරනවා. එහෙනම් මේවා ගෑවුනාට කරන්ට් එක මේ හරහා යන්නේ හරහා යන්නේ නැහැ. ඒවට කියනවා මොන වයර් කියලා මොන කම්බි කියලාද පරිවෘත පරිවෘත කම්බි කියලා. හැබැයි ලොකුවට නෑ තුනී ආවරණයක් තමයි ගාලා තියෙන්නේ. ඒ ගාලා තියෙන ජාතිය නම ෂෙලක්. ෂෙලක් ක්‍රියා කරනවා රබර් ආවරණයක් විදියට, එහෙම නැත්නම් වයර් එකක් විදියට ක්‍රියා කරනවා පරිවෘත කම්බි. එතකොට දැන් අපි ඊළඟට බලන්න හදන්නේ නිකන් කම්බි එකයි පරිවෘත කම්බි එකයි වෙනස තමයි බලන්න හදන්නේ. එතන දැන් අපි බලමු මොකද්ද මේ වෙනස. මොකද්ද වෙනස? මේ මං අඳින්නේ නිකන් කම්බියක්. සාමාන්‍ය කම්බියක්. මේ අඳින්නේ සාමාන්‍ය කම්බියක්. මේ ජාතියම කම්බියක්. දැන් මේක වටේ ගානවා අර ආවරණය. ටිකක් ලොකුවට අඳිනුනේ. ආවරණය ගන්නනේ. කම්බිය වට අර ආවරණය ගන්න. මේ කාපු ජාතියේ නම දැන් ඒද බීද වයර් එකක් වගේ ක්‍රියා කරන්නේ බී 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 වයර් එකක් වගේ ක්‍රියා කරනවා ෂෝට් වෙන්නේ. ඒවට අපි කියනවා මොන කම්බි කියලාද? පරිවෘත කම්බි. මේකට කියන්නේ පරිවෘත කම්බි. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් ඕගොල්ලෝ කියන්නේ කොයින් කියලා. මේක කම්බි. මේක කම්බිය. මේක පරිවෘත කම්බි. දැන් හරි ගියාද කොයින් වල එකේ වෙනස? ඔව් ටීචර්. හරි ටීචර්. ඒ බී දාලා ඒ නිකන් කම්බියක්. වටේෂන් එකක් ගෑවහම ඒක පරිවෘත කම්බියක්. ටිකක් අනිනවද? ඔව් ඇඳගත්. ක්ලාස් එකට ඇඳගන්න අඩි රූල් තියලා.
ටීචර්ස් ලක්කේද ගහ තින්නේ. ශලක් කියලා ලියලා තියෙන්නේ. ශලක්. ශලක් කියන්නේ විදුලිය ගමන් කරන දෙයක්ද නොකරන දෙයක්ද? ගමන් කරන දෙයක්. ශලක් කියන්නේ? නෑ ගමන් කරන. ශලක් කියන්නේ රබර් වගේ જાතියක්. විදුලිය ගමන් කරන්නේ නෑ ඒ නිසා B වයර් එකක් වගේ ක්‍රියාත්මක වෙනවා. ඒ කම්බියක් වගේ B වයර් එකක් වගේ ක්‍රියාත්මක වෙනවා. ගෑ වුණාට ෂෝට් වෙන්නේ නෑ. හරි ටීචර් එහෙනම් ලියාගමු අපි මේකට ලියන්නේ මේ දෙන්නේ රූප සටහන් කම්බියක් වටා ශෙලක් කම්බියක් වටා ශෙලක් නම් ශෙලක් නම් විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය ටීචර් මුලින් ඉඳන් කියන්න කම්බියක් වටා ශෙලක් නැමති කම්බියක් වටා ශෙලක් නැමති විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය වරහන් ඇතුළේ ලියා ගන්න විදුලිය ගමන් නොකරන විදුලිය ගමන් නොකරන මොකටද ශෙලක් නම් විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය වරහන් ඇතුළේ විදුලිය ගමන් නොකරන විද්‍යුත් පරිවාරක ද්‍රව්‍යයක් කියලා කියන්නේ විදුලිය ගමන් නොකරන ද්‍රව්‍යයක් විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය ආලේප කිරීමෙන් ලබා ගන්නා කම්බි ලබා ගන්නා කම්බි පරිවෘත කම්බි ලෙස හැඳින්වේ පරිවෘත කම්බි ලෙස හැඳින්වේ දැනට ඩයිනෝවේ කතාව ලියන්න යන්න. එතකොට බයිසිකලේ රෝදයට මේ කැරකෙන රෝදේ හේතු වෙලා තියෙන. බයිසිකලේ පදිනකොට ඒ රෝදේ කරකැවෙනවා. කරකැවෙනකොට මොකද තියෙන කරකැවෙන්නේ? අක්ෂය කාන්දම. ඇයි අක්ෂය කරකැවෙනවා. අක්ෂයට සම්බන්ධ කාන්දම කරකැවෙනවා. එතකොට යට තියෙන කම්බි නගරයක් දැන් කම්බි නගරයක් ළඟ කාන්දමක් චලනය වෙනවා. එතකොට කම්බි නගරේ මොකද්ද නිෂ්පාදනය වෙන්නේ? විදුලිය. විදුලිය නිෂ්පාදනය වෙනවා. කවුද ඉස්සෙල්ලා මෙහෙම කිව්වේ? මයිකල් ෆැරඩේ. මයිකල් ෆැරඩේ එහෙම කිව්වා.
අපි දැන් මේ බයිසිකල් ඩයිනමෝ කතාව ලියන්න. ලියාගමු ඔතෙන්ට. බයිසිකලයේ ඉත මාතෘකාවක් නෙමෙයිනේ. නෑ නෑ ඡේදකින් ලියන්න. බයිසිකලයේ රෝදය කරකැවෙන විට බයිසිකලයේ රෝදය කරකැවෙන විට ටීචෝය මුලද ඔව් බයිසිකලයේ රෝදය කරකැවෙන විට ඩයිනමෝවේ බයිසිකලයේ රෝදය කරකැවෙන විට ඩයිනමෝවේ මොකද්ද? අක්ෂය සමග චුම්බකය. ඩයිනමෝවේ කරකැන රෝදය. කරකැන රෝදය කරකැවෙන. කරකැන රෝදය කරකැවේ. එවිට එවිට අක්ෂය හා සම්බන්ධ වී ඇති. එවිට අක්ෂය හා සම්බන්ධ වී ඇති මොකක්ද? සම්බන්ධ වී ඇති චුම්බකය භ්‍රමණය වේ. ටීචර් කියනකෝ. එවිට අක්ෂය සම්බන්ධ වී ඇති චුම්බකය භ්‍රමණය වේ. ටීචර් ලීනන් කියනකෝ. අක්ෂය සම්බන්ධ වී ඇති චුම්බකය භ්‍රමණය වේ. චුම්බකය ආසන්නයේ කියන්නේ චුම්බකය ළඟ. චුම්බකය ආසන්නයේ මොකද්ද? ලෝහ. චුම්බකය පරිවෘත. චුම්බකය ආසන්නයේ පරිවෘත. කම්බිදාගරයක්. හරියටම පරිවෘත කම්බිදාගරයක්. චුම්බකය ආසන්නයේ පරිවෘත කම්බිදාගරයක් ඇත. වඩිජ පරිවෘත කම්බිදාගරයක්. චුම්බකය භ්‍රමණය වන විට චුම්බකය භ්‍රමණය වන විට එම කම්බිදාගරයේ චුම්බකය භ්‍රමණය වන විට එම කම්බිදාගරයේ විදුලියක් ඇති. විදුලිය නිෂ්පාදනය වේ. විදුලිය නිපද වේ.
දැන් අපිට ඕනි මේ චූටි ඩයිනමෝව වැඩක් නෑ මීට වැඩිය ගොඩක් විදුලිය නිෂ්පාදනය කරගන්න මේ ඩයිනමෝව දියුණු කරන්න ක්‍රම කියක් ලොකු එකක් හදා ගන්න ඕන මේ මේකේ කේස් එක මේ ඔයගල බයිසිකලේ ඩයිනමෝව කියලා දකින්න මෙන්න මේ මේක තමයි පිටිපස්ස රෝදයට ගැලවෙන්නේ මේ තියන්නේ ඒක ගලවල ඒක තමයි ඩයිනමෝව කියන ඔයගල පිටිපස්ස රෝදේ ඒක සම්බන්ධ වෙනවා දකින්න මේ තියන්නේ ඇතුළ තිබිච්ච එක මම මේ ගලවල එළියට අරගෙන තියෙනවා දැන් ලොකු ඩයිනමෝවක් යන්නේ කියන්න මේක දියුණු කරගන්න විදිය බා වෘත කම්බිදාකර වැඩි වැඩි යන මොකද වෘත කම්බිදාකර වැඩි වැඩි යන මෙතන තියෙන පරිවෘත කම්බිදාකරය මෙතන පොටවල් 100 නම් අපි යොතන අපොටවල් ලක්ෂයක් ඔතල 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 පොටවල් ගන්න වැඩි කරනවා තව කොහමද මේක දියුණු කරන්නේ තව කොහොමද චුම්බකේ කරකවන වේගය වැඩි කරනවා संख्या चुंबके එතකොට මොනවයි මේක දිනු කරගන්න තියෙනකම් වැඩි විදුලි ධාරාවක් ලබා ගැනීම සඳහා හරි මාත්‍රකාවක් ලියා ගන්නකෝ ඩයිනමෝව මගින් වැඩි විදුලි ධාරාවක් ලබා ගැනීම ඩයිනමෝව මගින් වැඩි විදුලි ධාරාවක් ලබා धारावक लबागनी एक रतवीर पत्ते एक एक परिवर्तित कांबी दंगरे पोटोवाल संख्या व परिवर्तित कांबी दंगरे पोटोवाल संख्या व පරිවෘත කම්බි නගරයේ පොටවල් සංඛ්‍යාව වැඩි කිරීම පරිවෘත කම්බි නගරයේ පොටවල් සංඛ්‍යාව වැඩි කිරීම
දෙක දෙක චුම්බකයේ චලනය වන වේගය චුම්බකයේ භ්‍රමණය වන වේගය වැඩි කිරීම චුම්බකයේ භ්‍රමණය වන වේගය වැඩි කිරීම චුම්බකයේ චලනය වන වේගය චුම්බකයේ භ්‍රමණය වන වේගය වැඩි කිරීම හරි ටීචර් දැන් තුන චුම්බකයේ ප්‍රබලත්වය චුම්බකයේ ප්‍රබලත්වය විශාල කිරීම වැඩි කිරීම චුම්බකයේ ප්‍රබලත්වය වැඩි කිරීම කොහෙද ඩයිනමෝ තියෙන්නේ ඩයිනමෝ තියෙන්නේ කොහෙද විදුලි බලාගාරවල විදුලි බලාගාරවල විදුලිය නිපදවන්නේ විශාල ඩයිනමෝ ජල විදුලි බලාගාරවල ඒ කියන්නේ ටර්බයින් එක කරකවලා එකෙන් ඩයිනමෝ කරකවා ගන්න එනිසා ඩයිනමෝව දක්නට ලැබෙනවා විදුලි බලාගාරවල කියන්නේ ජල විදුලි බලාගාරවල තියෙනවා ඔක්කොම ජල විදුලි බලාගාරද නෑ සුළඟ විදුලි ඒවත් තියෙනවා කැලණි තිස්සේ මොන විදුලි බලාගාරයක්ද සුළඟ කැලණි තිස්සේ තාප විදුලි බලාගාරයක් එතකොට ජල විදුලි බලාගාරය තාප විදුලි බලාගාරවල තියෙනවා බයිසිකලයට අයි කරලා තියෙනවා ආයි ඩයිනමෝ තියෙනවා ඕගොල්ලෝ අහලා තියෙනවද ජෙනරේටර් එක ඔඩිජ යාමේ මාර ලයිට් ගන්න ජෙනරේටර් එක ඔඩිජ මගුල් ගාල වල තියෙනවා මගුල් ගාල වල එහෙමගේ තියෙන්නේ මේ ලයිට් ගියොත් කියලා ජෙනරේටර් එකක් ගේන්නේ එතකොට ජෙනරේටර් අපි සිංහලෙන් කියන්නේ විදුලි ජනක යන්ත්‍ර තාප විදුලි බලාගාර ඒ වගේ තියෙනවා මොනවද තියෙන්නේ ඩයිනමෝ තියෙන. එහෙනම් අපි ලියාගමු ඩයිනමෝ දක්නට ලැබෙන අවස්ථා. ඩයිනමෝ දක්නට ලැබෙන අවස්ථා. මාතෘකාවද ටීචර්? ඔව්. ඩයිනමෝ දක්නට ලැබෙන අවස්ථා. එක උඩකින් දීජ එක පාපදී පාපදී කියන්නේ ඔයගොල්ලන්ගේ ෆුට් සයිකල් පාපදී
දෙක ජල විදුලි බලාගාර දෙවැනි එක මොකද්ද ටීචර් ජල විදුලි බලාගාර ඊළඟට තාප විදුලි බලාගාර මොකටි තාප විදුලි බලාගාර අන්තිම ජෙනරේටරය ජෙනරේටර විදුලි ජනක යන්ත්‍ර කියන්නේ ජෙනරේටරයට එනිසා වරහන් අතුරු ලියා ගන්න විදුලි ජනක යන්ත්‍ර එහෙම නැත්නම් ජෙනරේටරේ කිය. බලන්න මේ පැත්ත කාලය ටීචර් ජෙනරේටර් කියලා ලිය වරහන් ඇතුලේ විදුලි ජනක යන්ත්‍රය විදුලි ජනක යන්ත්‍රය කියන්නේ ජෙනරේටරේට සිංහලෙන් කියන නම දැන් අපි මේ ඩයිනමෝ කරන්ට් එකට ප්‍රස්ථාරයක් අඳින්නයි යන්නේ ඩයිනමෝ කරන්ට් එකට. එතකොට බොහෝ ඩයිනමෝ වලින් එන්නේ මෙන්න මෙහෙම කරන්ට් එකක්. මම මේක ලකුණු කරනවා ඒ එන කරන්ට් එක මේ යන්නේ නේද? ඕමාවා හරි මේ විදිය කරන්ට් එකක් එනවා. මේ කියන්නේ කරන්ට් එක බලන්න වෙලා තියෙන වැඩේ මේ ඕම ගියා ඕම ගියා ඕම ගියා ඕම ගියා අඩු වැඩි වෙවි එනවා. එතකොට මේ කරන්ට් එකට මේ විදිය කරන්ට් වලට කියනවා නම. මේ කරන්ට් වලට කියන නම තමයි ප්‍රත්‍යාවර්ත
ධාරාව. ප්‍රත්‍යාවර්ත ධාරාව. එහෙම නැත්නම් ඉංග්‍රීසි වචනේ. Alternative. Current එකක් එක්ක. මේක කොට කරාම අපි කියනවා AC current එකක් එනවා කියලා. ඒක මොකක්ද? මොකක්ද ඇදලා තියෙන්නේ? ඩයිනමෝවෙන් එන current එකට ප්‍රස්තාරයක් ඇදලා තියෙන්නේ. ප්‍රස්තාරය ඔහොම ඔහොම යනවා. එහෙම එහෙම යන ප්‍රස්තාරද කියනවා මොන ධාරාවක් කියලාද? ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා. දැන් ඇඳගන්න බලන්න ඔක කාසියක් තියලා ඇඳලා හරි මේ භාගේ. භාගේ කාසියක් තියලා ඇඳලා හරි. And I got the teacher. I'm not a teacher. Not a teacher. ටීචර් පත්‍යවර්ත ධාරාව කියන එක ලියන්න ඕනද? ඔව් යට ලියා ගන්න ඉංග්‍රීසි වචන තියෙනවා. Really very teacher. You are teacher. Are they Asiru? Hari teacher. Yasiru Hari there. Hi. Get up on a monadara of the dynamo cooking in there. ඉංග්‍රීසි නම ඕල්ටර්නේටිව් ඕල්ටර්නේටිව් කරන්ට් එකක් තමයි එන්නේ. මේකට අපි කියනවා සාමාන්‍ය ඩයිනමෝ කරන්ට් එක කියලා. ප්‍රත්‍යවර්ත ධාරාවක් එහෙම නැත්නම් ඕල්ටර්නේටිව් කරන්ට් එකක් එන්නේ. ඒකට චුට්ටක් ලියා ගමු. ඩයිනමෝවෙන් ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවකි.
ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක. හරි ටීචර්. දැන් මට කියන්න අපේ ගෙවල් වලට ලැබෙන්නේ මොන කරන්ට් එකක්ද? ගෙවල් වලට ලැබෙන්නේ මේ විදිය කරන්ට් එකක්ද? සත්‍යවන්ත ධාරාවක්. ගෙවල් වලට කරන්ට් එක එන්නේ කොහෙන්ද? කොහෙන්ද ගෙවල් වලට කරන්ට් එක? කොහෙන්ද ගෙවල් වලට කරන්ට් එක? ජල විදුලි විදුලි බලාගාර වල ඉන්නේ. එතන විදුලි බලාගාර වල විදුලිය නිපදවන්නේ මොකෙන්ද මන් දැන් කියලා දුන්නේ? ඩයිනමෝ. ඩයිනමෝ. එහෙනම් අපේ ගෙවල් වලට ලැබෙන්නේ මේ විදිය කරන්ට් එකක් තමයි. ඇයි? ගෙවල් වලට කරන්ට් එක එන්නේ ඩයිනමෝ වලින් නිපදවෙන විදුලිය නිසා. මම ලියාගමු. නිවස් වලට විදුලි බලාගාර වල විදුලි බලාගාරවල තිබෙන ඩයිනමෝ මගින් විදුලි බලාගාරවල තිබෙන ඩයිනමෝ මගින් ඩයිනමෝ මගින් නේද ඩයිනමෝ මගින් නිපද වෙන විදුලියයි එම නිසා අපගේ නිවෙස්වලට ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවකි. එම නිසා අපගේ නිවෙස් වලට ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාව. එම නිසා අපගේ නිවෙස් වලට ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාව. හරි ටීචර්. දැන් එතකොට අපි පළවෙනියට කතා කරේ මොන කෝෂෙද? සරල කෝෂ. සරල කෝෂ. දෙවෙනියට කතා කරේ එලි කෝෂ. කෝෂය. තුන්වෙනියට කතා කරේ ඩයිනමෝ. ඩයිනමෝ. හතර.
හතරවෙනියට කතා කරන්න යන්නේ. මෝටර් රථ බැටරිය. මෝටර් රථ බැටරිය. සූර්ය කෝෂය ගැන. හතර සූර්ය කෝෂය. සූර්ය කෝෂය. හරි. සූර්ය කෝෂය නම් මොකක් වටෙන්න ඕනද මේකට? ඉරවැඩිය. ඉරවැඩිය. එන ඕනේ. මේකේ තියෙන සූර්ය කෝෂ 1යි 2යි තුනයි හතරයි පහයි හය. මේක සූර්ය කෝෂ හයක් තියෙනවා. එතකොට මේ තනි එකකට කියන්නේ සූර්ය කෝෂය. මෙව සෙට් එකක් තියෙනකොට කියනවා සූර්ය පැනල්. කියන්නේ පැනල් එකක් කියන්නේ ටීම් එකක්. එහෙම නැත්නම් කණ්ඩායමක් කියන එකයි. එතකොට සූර්ය කෝෂ තියෙනවා සූර්ය පැනල තියෙනවා. සූර්ය කෝෂ කියන්නේ මේ පොඩි ඒවා. සූර්ය පැනලයක් කියලා කියන්නේ මෙහෙම වහලාලා දැක්කල ගහලා තියෙනවා සූර්ය පැනල. දැන් උගා දෙන උගා වහලාලා ගහලා තියෙනවා සූර්ය කෝෂ. එතකොට අපි දැන් මේක ගැනයි කතා කරන්න යන්නේ. මේක ශක්ති පරිවර්තනය කියන්නකෝ. සූර්ය කෝෂ කියලා. එතකොට හතරවෙනි එක සූර්ය කෝෂ. ඉංග්‍රීසි වලින් ලියගමු. සෝලා මිනිස් ගැන සෝලායි. සෝලා සේ කියන්නේ සූර්ය කෝෂ. ලියන්න සූර්ය කෝෂයේ ශක්ති පරිවර්තනය. සූර්ය කෝෂයේ ශක්ති පරිවර්තනය ලියන්න. කියන්න බලන්න චමීෂ හංසන සූර්ය කෝෂයේ ශක්ති පරිවර්තන. ආලෝක ශක්තිය විද්‍යුත් ශක්තිය. හරි සට. මෙතන මොකද ගහන්නේ? ඊතල. ඊතලය. දියන ආලෝක ශක්තිය ඊතලය. කොහොමද ගන්න ඕක? ආලෝක ශක්තිය ඊතලය. විද්‍යුත් ශක්තිය.
ලියාගමු සූර්යාගෙන් සූර්යාගෙන් කියදේ දිටිජ ඔව් සූර්යාගෙන් ආලෝක ශක්තියහ ආලෝක ශක්තියහ මොකද්ද අන්න අතව පටන්ද යන බල ආලෝක ශක්තියහ දෙක තීරණ ආලෝක ශක්තිය හා ශක්තිය සූර්යාගේ ආලෝක ශක්තිය හා විද්‍යුත් ශක්තිය රස්නේ නෙන්නේ ඉරේනේ රස්නේ තාප ශක්තිය තාප ශක්තිය සූර්යාගේ ආලෝක ශක්තිය හා තාප ශක්තිය ලැබේ සූර්ය කෝෂයක සූර්ය කෝෂයක ආලෝකය වැටුණු විට සූර්ය කෝෂයේ ආලෝකය වැටෙන විට ආලෝක ශක්තිය සූර්යකෝෂයට ආලෝකය වැටෙන විට ආලෝක ශක්තිය ආලෝක ශක්තිය ඉපදේ ආලෝක ශක්තිය කුරුණී ආලෝක ශක්තිය ඉපදේ විද්‍යුත් ශක්තිය බවට පත්වේ හරියට ආලෝක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වේ. එතකොට මේ සූර්යකෝෂ හදන්න ගන්නේ සූර්යකෝෂ හදන්න ගන්නේ මෙන්න මේ මූලද්‍රව්‍ය බලන්න නම මොනවද ගන්නෙ? සිලිකන්. සිලිකන්. ඉංග්‍රීසි අකුරු දෙකක් අපි ලියනවා SI. සූර්ය කෝෂ හදන්න ගන්නෙ සිලිකන් නම් මූලද්‍රව්‍යය ලියගමු. සූර්ය කෝෂ ඉපදවීම සඳහා ඊතර ඡේදකමද? ඔව්. සූර්ය කෝෂ ඉපදවීම සඳහා ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ මොනවද සහන්සා? මොකද සූර්ය කෝෂ දීපදවීම සඳහා ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ මොනවද සහන්සා? සිලිකන්. සිලිකන් නම් මූල ද්‍රව්‍යයි. සිලිකන් නම් මූල ද්‍රව්‍යයයි වරන් ඇතුලියා ගන්න SI කියලා SI කිය. සිලිකන් නම් ඉනි පදවීමට සූර්ය කෝෂ නිපදවීම සඳහා යොදා ගන්නේ සිලිකන් නම් මූල ද්‍රව්‍යයයි. මගටි SI කියලා
capital SI කියලා ලියන්න එතකොට මේක සූර්ය මේ සෙට් එකට කියන්නේ සූර්ය පැනල් කියන්නේ සූර්ය පැනලය සූර්ය කෝෂ කෝෂ තියනවා දැක්කේ ටීචර් ස්කෝල එකක් අයි කළාද කාරකේ වතේම සිද්ධ. ඊට පස්සේ කොහෙන් හරි ආව වැටෙනවානේ. මේ කරන්ට් එකෙන් තමයි කාරක යන්නේ. එතකොට ආයේ තියෙන ලෝස් වල තියෙන කැල්කියුලේටර් වල තියෙන පොඩි සූර්ය කෝෂ සෙල්ලම් වලට වල තියෙන චන්ද්‍රිකා වලට විදුලිය ලබා ගන්න සූර්ය කෝෂ පොඩි චන්ද්‍රිකාවල තියෙන. එහෙනම් අපි ලියමු සූර්ය කෝෂ. සූර්ය කෝෂ. මාත්‍රිකාවල තියෙද? නෑ, නික රතුරු පැත්තෙන් ලියන්න සූර්ය කෝෂ. පාරට එක දාන්න එක. ආකනෝරි. සූර්ය කෝෂ පහලට එක. චන්ද්‍රිකාවල. චන්ද්‍රිකාවල. එක චන්ද්‍රිකාවල දෙක විදුලිය නොමැති ප්‍රදේශවල විදුලිය නොමැති ප්‍රදේශවල විදුලිය ලබා ගැනීම විදුලිය නොමැති ප්‍රදේශවල විදුලිය ලබා ගැනීම සඳහා ටීචර් එක ලියන දෙක දාලාද දෙක තුන එහෙම ක්‍රීඩා භාණ්ඩවල ක්‍රීඩා භාණ්ඩවල හතර සමහර ඔරලෝසු වල සමහර ඔරලෝසු වල අපි අකාජ බස් දෙස්තානේ මම පහ ගණක යන්ත්‍ර වල ගණක යන්ත්‍ර කියන්නේ කැල්කියුලේටර්. වල දක්නට ලැබේ.
ටීචර් අද කාලේ මම දස්තනේ. අහම ඉන්නව පොඩක්. මේ හොගනනි පස්සෙන්නේ. පස්සෙණි එකයි 6යි. දැන් අපි ඉස්සෙල්ලා වගේ සූර්ය කෝෂයෙන් එන කරන්ට් එකට ප්‍රස්ථාරයක් අඳින්නයි හදන්නේ. මේ පැත්තට මොකද ලිව්වේ? කාලය. කාලය. මේ පැත්තට මොකද ලිව්වේ? ආරාව. කාලාව. දැන් බලන්න ප්‍රස්ථාරේ ඉස්සෙල්ලා නම් අපි දැන් බලන්න අදින විදිය වෙයි කැලින් ඉරා මේ ධාරාවට කියනවා සරල ධාරාව කියලා මම දැක්කා ඉස්සෙල්ලා කිව්වේ මොන ධාරාව කියලාද එතකොට සූර්ය කෝෂයෙන් එන මොන ධාරාවක්ද සරල ධාරාවක් සූර්ය කෝෂයෙන් විතරක් නෙවෙයි මෙන්න මේකෙන් එන්නේ සරල ධාරාවක් සරල කෝෂයෙන් එන්නේ සරල ධාරාවක් ආය මොනවා කතා කරේ එච්චරයි එහෙනම් ලියාගමු කෝෂයෙන් सूर्य कोशेन लबेन्ने सरल धारा होगी बगड़ी सूर्य कोशेन लबेन्ने सरल धारा होगी मैं अदपुए कर रलने सूर्य कोशेन लबेन्ने सरल धारा होगी සරල කෝෂය සරල කෝෂය වියලි කෝෂයෙන්ද සරල කෝෂය හා වියලි කෝෂයෙන්ද ලැබෙන්නේ සරල ධාරාවයි සරල කෝෂය හා වියලි කෝෂයෙන්ද ලැබෙන්නේ සරල ධාරාවයි හරි ටීචර් හරි
ලියාගන්න ප්‍රශ්න ගෙදර වැඩ. ටීච මොකද්ද? රියලි කෝෂයට සරල කෝෂයෙන් රියලි කෝෂයෙන් හා සරල කෝෂයෙන් ලැබෙන්නේද සරල ධාරාව. දැන් ගෙදර වැඩ ලියාගන්න එක. ප්‍රත්‍යාවර්ත ධාරාවක් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා ගත හැකි. ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා ගත හැකි මාතෘකාවද ටීචර්? නැහැ ප්‍රශ්න. ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා ගත හැකි විද්‍යුත් ප්‍රභවයක් නම් කරන්න. ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා ගත හැකි විද්‍යුත් ප්‍රභවයක් නම් කරන්න. සරල ධාරාවක් ලබා ගත හැකි සරල ධාරාවක් ලබා ගත හැකි විද්‍යුත් ප්‍රභව තුනක් නම් කරන්න. විද්‍යුත් ප්‍රභව තුනක් නම් කරන්න. තුන ඩයිනමෝවකින් ඩයිනමෝවක ඩයිනමෝ ලැබෙන විදුලි ධාරාව ඩයිනමෝවකින් ලැබෙන විදුලි ධාරාව වැඩි කරගත හැකි ක්‍රම තුනක් ලියන්න. අභිෂේක් මයික් එක ඔෆ් කරන්න. විදුලි ධාරාව වැඩි කරගත හැකි ක්‍රම තුනක් ලියන්න. ප්‍රශ්න කීයද? තුනයි. ඊළඟ හතර. ප්‍රත්‍යාවර්ත ධාරාවක් ප්‍රස්ථාරයකින් පෙන්නුම් කරන්න. අන්තිම පොඩකින් දී සරල ධාරාවක් ප්‍රස්ථාරයකින් පෙන්නුම් කරන්න. එනම් උත්තර ලියලා ෆොටෝ එකක් ගාලා දාන්න. ඉතකද රට දාන්න ඉතක නම්බරයට. ඔව්.
එව්වෙම නැද්ද මෙච්චර දවස්? දවාරි. Hi Bowen. Hi Bowen. Bowen teacher. Hi Bowen teacher. Bowen teacher. Hi Bowen teacher. Hi Bowen.